ආසන්නයේ පැවති අඩුපීඩන තත්ත්වය ක්‍රමයෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබරගම වයඹ මධ්‍යම හා උතුරුමැද පළාත්වල විටින් විට තදවැසි ඇතිවිය හැකි බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ. එමෙන්ම පුත්තලම සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ දැක්වෙන්නේ. මේ අතර පවතින අයහපත් කාලුගුණ තත්ත්වයේ හේතුවෙන් අංගමුව ජලාශයේ වාන්දුරටු දෙකක්, ඉහළ කොත්මලේ ජලාශයේ වාන්දුරටු එකක් සහ දැදුරුවය ජලාශයේ වාන්දුරටු හතරක් විවෘත කර තිබෙනවා. ඇදහැලුණු අධික වර්ෂාවත් සමග භගවන්තලාව ප්‍රදේශයේ පහත් බිම්වල පිහිටි නිවාස කිහිපයක් සහ වතු යායට පිවිසෙන මාර්ගය ජලයෙන් යට වී තිබෙනවා. නාවලපිටිය ග්‍රීන්හුඩ් ප්‍රදේශයේ ගල්කොරියකට අකුණු සැර පතිත වීම හේතුවෙන් එහි සේවය කළ කම්කරුවෙකු ජීවිතක්ෂයටපත් වී තිබෙනවා. තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. ඇදහැලුණු වර්ෂාව නිසා ගලින් බිඳුළු වැව ප්‍රාදේශීය සභාවට අයත් උපුල්දෙණිය වැව් බැම්බ මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු නැවතී තිබෙනවා. මේ හේතුවෙන් එහි ජනතාව අපහසුතාවයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.